කොරෝනා පළමුරැල්ල මැඩ පැවැත්වීම සඳහා ප්‍රමුඛත්වයෙන් ක්‍රියා කරපු බොහෝ දිනකට සමීප ඒ වගේම හුරු පුරුදු චරිතයක් බවට පත් වෙලා හිටපු ඔබ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පිළිබඳව මේ වන විටත් සමාජ මාධ්‍ය ජාලා තුළ වැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා. ඒ හිටි හැටියේම ඔහුට පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වීමක් ලැබීමත් එක්කයි. ඒත් එක්කම ඔහුගේ නිහඬියාව වගේම මෙරට දෙවන වතාවටත් නව මාරාන්තික කොරෝනා රැල්ලක් ඇතිවීමත් එක්කයි. ප්‍රථම කොරෝනා රැල්ල ඇති වූ දා ඉඳලම අවසානයේ දක්වාම අනිල් ජයසිංහ මහතා මෙරට මාධ්‍යයට වගේම ජනතාවට නැතුව බැරි චරිතයක් වෙලා හිටියා. ඒ වූ දේ සවස මහජනතාවත් එක්ක සමීප වීමයි. එමෙන්ම අනිල් ජයසිංහ මහතා ප්‍රමුඛ සෞඛ්‍ය අංශය මෙරට ප්‍රථම කොරෝනා රැල්ල සාර්ථකව මැඩ පවත්වා ගැනීම පිළිබඳවත් සමාජයේ බොහෝ ප්‍රශංසාවක් හිමි වෙලා තිබුණා. ඉතින් මේ වන විට නිහඬ වෙලා ඉන්න අනිල් ජයසිංහ මහතා පුවත්පත් සාකච්ඡාවකදී මෙන්න මේ වගේ කතාවක් කියලා තිබුණා. වෛද්‍යතුමනි, මොකද මේ දවස්වල කරන්නේ? මම පරිසර අමාත්‍යාංශයේ ලේකම්. මේ දැනුත් ඒකේ වැඩක ඉඳලා එන කමන්. ඒ වැඩත් ඉතින් ගොඩක් තියෙනවා. හිටි හැටියේ විෂයපතේ වෙනස් වීම ඔබට අභියෝගයක් නෙවෙයිද? අනේ, එහෙම දෙයක් නැහැ. ඒ වැඩ හොඳින්ම කෙරෙනවා. ඒ හැකියාව තියෙනවා ඕනෙම ක්ෂේත්‍රයක වැඩ කරන්න. සමාජය තුළ ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා ඔබ වායෙත් ඕනේ කියලා. ඒ ගැන මොකද හිතන්නේ? මම දන්නවා. ඒ ගැන මම ලොකුවටම දන්නවා. නමුත් මම ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. ඒක ඉතින් හරි නැහැ. එහෙම දේවල් වලට ප්‍රසිද්ධියේ උත්තර දුන්නොත් ඒව වෙන වෙන ප්‍රශ්න වලට යනවා. පළමුණ කොරෝනා රැල්ල මැඩ පවත්වා ගැනීම ගැන ඔබට තාමත් ප්‍රශංසා හිමි වෙනවා සමාජය තුළින්. ඒ ගැන ඔබ මොකද හිතන්නේ? ඔව්, ඒ ගැන මම පෞද්ගලිකවම සතුටු වෙනවා. නමුත් ඒ ගැන මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙම තමයි ඉතින්. දැන් රටේ ආයෙත් කොරෝනා රැල්ලක් ඇති වෙලා තියෙනවා. මේ වෙදි සෞඛ්‍ය අංශය තුළ අනෙක් අංශය සම්බන්ධයෙන් සිදු කරන කටයුතු ගැන ඇත්තටම ඔබට මොනවද හිතෙන්නේ? මම ඒ ගැන මෙහෙම කියන්නම්. කොවිඩ් ගැන මම මොකුත්ම කියන්නේ නැහැ. මොකද මම එහෙම කිව්වොත් ඒක දැනට කරගෙන යන වැඩපිළිවෙලට බාධාවක්. ඒ නිසා මම ඒ ගැන මොකුත්ම කියන්නේ නැහැ. කොහොම නමුත් එතුමන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියලා තිබුණේ තමන් වර්තමානයේ දරන පරිසර අමාත්‍යාංශ ලේකම් ධුරේ හොඳින් වැඩ කටයුතු පවත්වාගෙන යන බවයි. එමෙන්ම තමන් පිළිබඳ සොයා බලන ප්‍රශංසා කරන ජනතාවටද ස්තුතිවන්ත වෙන බවත් තම අපේක්ෂාව දික්මනින් රටෙහි පවතින වසංගත තත්ත්වයේ දුරු වී යෑම බව විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරලා තිබුණා. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.